රත්නත්‍රය සරණ යමි. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තුන්දරින් දැන හෝ නොදැන සිදු සියලු වරදට මට බුද්ධ රත්නයෙන්ද ධර්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද බුදු පසේ බුදු මහරහත් ආදී ආර්ය උතුමන්ගෙන්ද දෙමව්පියන්ගෙන්ද ගුරුතුමන්ගෙන්ද සියලු සත්වයන්ගෙන්ද සමාව ලැබේවා මට සමාව ලැබේවා මාගේ ස්වාමීව බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණු සේක කෙලෙස් සතුරන් නැසූ සේක රහසින්වත් පව් නොකළ සේක සියලු දෙවිමිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං නම්මනසේක බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් මම සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා මාමෙන්ම මේ ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාම සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා මාමෙන්ම සියලුම සත්වයෝ සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා මේකයි කෙසුම් වර්ණෙන්ද පිළිකුල්ය සටානින්ද පිළිකුල්ය ගන්ධෙන්ද පිළිකුල්ය පිළිකුල්ය මේකයි ලෝම වර්ණෙන්ද පිළිකුල්ය සටානින්ද පිළිකුල්ය ගන්ධෙන්ද පිළිකුල්ය 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 මේකයි දත් ඇට වර්ණෙන්ද පිළිකුල්ය සටානින්ද පිළිකුල්ය ගන්ධෙන්ද පිළිකුල්ය පිළිකුල්ය
මේකයි නියපොතු වර්ණයෙන්ද පිළිකුල්ය සටහනින්ද පිළිකුල්ය ගන්ධයෙන්ද පිළිකුල්ය පිළිකුල්ය මේකයි සම වර්ණයෙන්ද පිළිකුල්ය සටහනින්ද පිළිකුල්ය ගන්ධයෙන්ද පිළිකුල්ය පිළිකුල්ය පිටතින් සිතුවම් මැද ඇතුළින් අසුචි පිරවූ අසුචි කලයක් බඳුය දුගඳය පිළිකුල්ය ජීවිතං අනියතං මරණං නියතං මේ ජීවිතය අනියතයි මරණය නියතයි උදා වූ හිරු මඩල අවර ගිරින් බැස යන්නාසේ උපන්නා වූ ජීවිතය මරණයට පත්වන්නේ ජීවිතය නියතයි මරණය නියතයි කඩුවක් අතින් ගත් වදකයෙකු මෙන් මරණය මාමැරීම පිණිස පසුපසම එන්නේ ජීවිතය නියතයි මරණය නියතයි තනාග පිණිබිඳ ලෙස දැල්වෙන පහන්සිල ලෙස විදුලි බුබුලක් ලෙස දිය බුබුලක් ලෙස දේහය දිර ලෙස ජීවිතය නියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපච්චිත්වා නිරුච්ඡන්ති තේ සංඝෝපසමෝ සුඛෝ ඒකාන්ත වශයෙන්ම සියලු සංස්කාරයෝ අනිත්‍යෝය ඇතිව නැතිවන සුළුයි ඉපිත නිරුද්ධ වන සුළුයි මේ ස්වභාවයෙන් මිදී ලබන නිර්වාණයම පරම සුවය වන්නේ දැන් නිහඬව දැස් පියාගෙන හිස කෙලින් තියාගෙන සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාද රතෝ භික්ඛූ පමාදේ බය දස්සිවා සංයෝජනං අනුතුලං දං අග්ගින් ගච්ඡති පින්වත් අප්‍රමාදී ඇලුම භික්ෂුව ශ්‍රාවක ප්‍රමාදී බය දකිමින් කුඩා අනුකුඩා
සංයෝජන කෙලෙස් පවා දුරු කරමින් ගින්නකින් දවන දෙයක් සේම අලුකොට දමනවා වගේ ගින්නෙන් යමක් මේ කෙලෙස් අලුකොට දමමින් සංසාර දුකින් එතර වෙනවා කියන එකයි භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රීමුඛ දේශනාවේ අර්ථය. අද විශේෂයෙන් 2019 වර්ෂයේ නොවැම්බර් මාස 12 වෙනිදා ඉල්පුන් පොහෝ දිනය වස්සාන සමයේ අවසාන දවස, කඨින මාසයේ අවසාන දවස, මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් මතු ලෝතුරා බුදු වෙනවා කියන නියත විවරණ ලැබපු දවස, ථූපාරාම ධාතු චෛත්‍ය සඳහා පාදම සකස් කළ උතුම් දවස අද දවසයි. එවැනි දවසක ඓතිහාසික උතුම් රහතන් වහන්සේලාගෙන් සෝභමාන වෙච්ච මහා සුමන මහරහතන් වහන්සේ, රෝහණ මහරහතන් වහන්සේ ආදී මහෝත්තමයන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පූජනීය බවට පත් වෙච්ච, තේරුපුත්තාවේ ස්වාමින් වහන්සේ වැනි උතුමන්ගේ වාසභූමියක් බවට පත් වෙච්ච, ජන්මභූමියක් බවට පත් වෙච්ච මේ වන සෙනසුන වෙත පැමිණිලා ඒ රහතන් වහන්සේලාගේ නිකෙලෙස් විහරණ අදිෂ්ඨාන බල සහිත ආර්ය දෙවියන්ගේ ආශිර්වාද ඇතුව මේ සෙනසුනේහි භික්ෂුන් වහන්සේලා ගුණ පුරණ අතර සදැහැති මේ පිරිසත් මාසයකට වරක් නමුත් දුර බැහැර ගෙවාගෙන මග වියදම් කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් වීරයෙන් උනන්දුවෙන් මේ පුණ්‍ය භූමිය වෙත එන්නේ හිතේ සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන්. හේතුව තමයි භික්ෂුන් වහන්සේලාටත් වඩා මේ ගිහි ජීවිත ගෙවන ඔබට දුක ගැන වැටහෙනවා. දුක වැඩි, කැමති දේ නොවීම, අකමැති දේ වීම, විඩාබර ගතිය, කාර්ය බහුල බව, ഘോഷാകാരി බව, මේ සියල්ලම අත්විඳින්න ලැබෙනවා. දවස් 29ක විඩාල් එක දිනකින් නිවා කරගන්නයි මේ පෝය දවසේ රහතන් වහන්සේලා 90 යමින් ස්වාමින් වහන්සේලා විසින් රකින උතුම් බස සීලයම අද සමාදන් වෙන්න වාසනාව ලැබුණා. උදෑසනින් සිල් පිහිටාගෙන සිත පිළිබඳ දකිමින් සිහිය ඇති කරගෙන බුදු ගුණ ආදී සතර කමඨහන් භාවනා වඩමි. අප්‍රමාද පදේ තමයි අද මේ උදෑසනින් මේ පිරිස හැසිරුණේ. එයව මේ භික්ෂුන් වහන්සේලටත් අප්‍රමාදයක් වුණා. මේ අප්‍රමාදයේ ගැන දකිනකොට, ප්‍රමාදයේ බය දකිනකොට සසරින් එතර වෙන්නට පාර මාර්ගය පෑදෙනවා. ප්‍රමාදයේ බයවත් ප්‍රමාදය කියන්නේ පස්පව් දසා කුසල් කරන ජීවිතයට. පස්පව් දසා කුසල් කරන කෙනාට මෙලව දණ්ඩ බය, අත්තානුවාද බය, පරානුවාද බය කියන්නේ දඬුවම් ලැබෙනවා. තමන් සිතින් තමන්ට දොස් කියනවා, අනුන් විසින්ද දොස් කියනවා. මරණින් පස්සේ සතර අපා දුකටත් පත් වෙනවා. නිරේ දැවෙමින් පිච්චෙමින් කල් ගෙවනවා. ප්‍රේත ලෝකේ කුසගින්නෙන් විපාසයෙන් අවුරුදු දහස් ගණන් ජීවත් වෙනවා. තිරිසන් ලෝකේ බියෙන් සැකෙන් ඉන්න වෙනවා. මෙන්න මේ බය දකින්න, ඒ ප්‍රමාදේ බය. ඒ දකින්න අප්‍රමාදේ දෙන ධනං සෙට්ටං රක්කති, අප්‍රමාදේ ධනයක් වගේ රකින්න කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද අප්‍රමාදයේ තරම් අපිට සුව දෙන වෙන කිසිම දෙයක් නැහැ. මේ ලෝකේ කුසල්‍ය
හොඳේ කියල යමක් තියෙනවන ඒ සියල්ලම අප්‍රමාදීයට ඇතුළත්. දස කුසල් සමතිදසුන් භාවනා සීල සමාධි ප්‍රඥා නිවන් මග සම්පූර්ණයෙන් අප්‍රමාද පදය. ඒ අනුව පංච සීලයෙහි නිති සිල් පිහිටාගෙන නැවත නැවත සංවර වෙමින් සිල්වත් වෙනවා. පොය දවසේ අෂ්ටාංග සීල දස සීලාදී සංවර වෙමින් සිල්වත් වෙනවා. බුදුගුණ ආදී ආනාපාන සතිය ආදී සමත භාවනාව කියදෙමින් සිත සමාධිමත් කරගන්න වීර්ය කරනවා. සමාහිත වූ සිතින් සමාහිතෝ යතා භූතං පචානාති කියන ක්‍රමයට සමාධිමත් වූ සිතින් නාම රූපයන්ගේ අනිත්‍ය ස්වභාවය දකිනවා. මේ ජීවිතේ අපිට ඇස් දෙකෙන් පේන හැමදේම රූප වශයෙන් දකිනකොට මේ සියල්ලම දුකය දුකය කියලා දකින්න පුළුවන්. මානසිකාරය කමඨහනක් කරගත්තොත් සියල්ල දුකය. සබ්බන් දුක්ඛං සියල්ල දුකයි. පණ ඇති පණ නැති සියල්ල දුකයි. දකින්න කෙනෙක් ඉස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ කය දුකයි. කණ්ණාඩි ඉස්සරහට යන තමන්ගේ රූපේ දැක්කම මේ රූපේ දුකයි. වාහනයක් දැක්කම මේ වාහනේ දුකයි. ගෙයක් දැක්කම මේ ගේ දුකයි. ඉඩමක් දැක්කම මේ ඉඩම දුකයි. මෙන්න මේ විදිහට දකින දකින දේවල් දුකයි දුකයි දුකයි. දුක්ඛානුපස්සනාව විපස්සනා කමඨයන් අතර අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනත්තානුපස්සන, විරාගානුපස්සන ආදී වශයෙන් අනුපස්සන හතක් තියෙනවා. ඒ හතෙන් එකානුපස්සනාවක් තමයි දුකයි කියලා හිතන එක. දුක්ඛානුපස්සන. දුකට හේතුව අනිච්චානුපස්සන. හටගත් දේ හේතුන්ගෙන් හේතු නිරුද්ධ වීමෙන් වෙනස් වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒ පදයට කියනවා සබ්බේ සංඛාරා අනිච්චා කියලා. එතකොට හැම පදයක්ම වඩන්න පුළුවන් නම් හොඳයි. අර කිව්ව දෙක ටිකම දකින ටිකම අනිත්‍ය වශයෙන් හිතනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය, දුකයි දුකයි දුකයි, අනාත්මයි අනාත්මයි අනාත්මයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ දේශනාව අටක්කර තීනි පද සම්බුද්ධේන ප්‍රකාශිත. අප්‍රමාද වෙන්න මේ තරම් භාවනාවක් තවත් නැහැ. විදර්ශනා භාවනාව තරම් නා අකුර වටක පද තුනක් තමයි භාග්‍යවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එසේ දේශනා කරපු මේ ධර්මයේ ඔබේ ජීවිතයට කොට ගන්න පුළුවන්. ඒකට වෙනම තැනක් නැහැ. සාමාන්‍ය ජීවත් වෙන මේ වටපිටාවේ ගෙදර දොරේ පාරේ බැහැලා යනකොට නගරෙට ගියාම අපිට ගොඩාක් අරමුණු ලැබෙනවා. අපි සිහියෙන් හිටියොත් අපිට හැම අරමුණක්ම දුකයි 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 කියලා දකින්න පුළුවන්. හැබැයි සිහිය තියෙනවා. සිහිය නොතිබුණොත් සැපයි සැපයි කියලා හිතේ. සිහිය තිබුණොත් දුකයි කියලා හිතේ. ඇයි මේ දුකයි කියලා හිතන්නේ? කවදා හරි නිවන් දකින්න ඕන නිසා. නිවන් දකින්න ඕන නැත්තම් සැපයි 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 කියලා හිතන්න නේද? පැදලත් හිතන්න ඕනේ සැපයි කියලා. ඉතින් සැපයි සැපයි කියලා ඉන්නේ අය ඉන්න අය ඉන්න අපි දන්නවා. එහෙ ඉන්නේ සසරින් එතර වෙන්න නෙවෙයි. සැපයි කියලා හිතන වාරයක් ගානේ සංසාරෙ දික් වෙනවා. දුකයි කියලා හිතන වාරයක් ගානේ සංසාරෙ කෙටි වෙනවා. එන අපිට පේන බොහොම රූපී සුරූපී රූපය
සමහරට ස්ත්‍රියක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කියන රාගසිත ඇති වෙනවා නම් පිළිකුල්ලේ දුගඳේ ආදී වශයෙන් බඩවැල් මේවා හිතන එක සමත. ඊට වඩා වේගවත් බෙහෙතක් තමයි දුකයි දුකයි දුකයි. නම් මේ විසිතුරු රූපේ තියෙන දුක මොකක්ද? දැන් මේ උපාසකම්වල දකින ලස්සන රූපය. ස්ත්‍රී රූප ගැන කියන්න හොඳ නැත්නම් අපි ගමු ලස්සන සුනකේක් දකිනවා. බෝල් තියෙන බල්ලේ. දැක්කම අපිට උරුතල් කරන්න හිතෙනවා, වඩා ගන්න හිතෙනවා. නැත්නම් අපි ගමු පොඩි ළමයෙක්. මොකද ළමයෙක් දැක්කමත් අපිට ආස හිතෙනවා, වඩා ගන්න හිතෙනවා. ආස හිතුනේ මොකේදද? දුකට. වඩාගත්තේ මොකද්ද? දුකක්. බදාගත්තේ දුක. තාමත් වඩාගන්නේ දුකමයි, බදාගන්නේ දුකමයි, බදන් ඉන්නේ දුකමයි. ඒව තේරුණා නම් අද අපි මේ මෙතන මෙහෙම නැහැ. තේරුන්නේ නැති නිසා, සසරට මුලා වුණ නිසා, පංචකාමයන්ම සුවයි කියලා හිතපු නිසා කොම කොමාරි මේ ජීවිතේට ආවා. හොඳ වෙලාවට මනුෂ්‍ය ජීවිතේ ඉපදුණා. බුදුරජාණන් වහන්සේ නමගේ ශ්‍රී සද්ධර්මය අපිට අහන්න ලැබුණා. දැන් මේ අය සිල් සමාදන් වෙන්න ආවේ මොනව අහපු නිසා? ශ්‍රී සද්ධර්මය ආපු නිසා. එහෙම නැත්තම් සිල් සමාදන් වෙන්න හිතෙන්නේ නැහැ. දන් දෙන්න හිතුණේ ඇයි? ඒ ශ්‍රී සද්ධර්මය අහපු නිසා. එහෙම නැත්තම් හිතෙන්නේ නැහැ. භාවනා කරන්න හිතුණේ ඇයි? ශ්‍රී සද්ධර්මය අසත් නිසා. ශ්‍රී සද්ධර්මය මොනවයි තියෙන්නේ? දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. ඔය නිරෝධයයි මාර්ගයේ අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට එක දෙයක් තේරෙනවා, සංසාරයේ දුකයි. ඒ ජීවිතේ දුක සත්‍යයක්. ඒක බොරුවක් නෙවෙයි. ඒක බුදුපසේ බුදු මහරහතන් වහන්සේලගේ අවබෝධ ඥානයක්. අපිට අවබෝධ නොවෙච්ච දෙයක්. අපෙන් ඈත් වෙච්ච දෙයක්. හැබැයි අපි ළඟම තියෙන දෙයක්. අවබෝධයෙන් ඈත් වෙච්ච නිතරම තියෙන ළඟ තියෙන දේ තමයි දුක. වෙන මොකුත් තියෙද? එන සියලුම සැපේ කෙලවර දුක නම් සැපක් මොකද්ද? දුක. සැපේ ඉනකොට මිතන්න ඔන්න දුක පටන් ගත්තා. මොකද්ද පටන් ගත්තේ? දුක පටන් ගත්තා. හිනා වෙන්න පටන් ගන්නකොට මිතන්න අඬන්න පටන් ගත්තා. නේද? ආන්නේ වගේ. එහෙනම් සතුටේ කෙලවර දුකයි. සිනහාවේ කෙලවර කඳුලයි. එක්වීමේ කෙලවර වෙනවීමයි. එනිසා මේ හැම දෙයකම යථා ස්වභාවය භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ලෝකෙට පෙන්වා දුන්නේ, දේශනා කර දුන්නේ, මතු කර දුන්නේ. මොකද ලෝකයේ නොතිබිච්ච දෙයක් නෙවෙයි, තිබිච්ච දෙයක්. හිතන්න ඕනේ කොහොමද කියලයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. එහෙනම් අපි පිළිපදින්නේ බුදුරජාණන් වහන්සේවද ලෞකික ලෝකෙද? ශ්‍රාවකය වශයෙන් අපි පිළිගන්න ඕන භාග්‍යවතුන් වහන්සේගේ වචනය. නමුත් ලෞකික ලෝකය පෙන්වලා දෙන්නේ මොකද්ද? මේ ලෝකෙම සැපයි, සනීපයි. සනීප නැත්තම් සනීප වෙන එක එක ක්‍රම තියෙනවා. රූප වාහිනී බැලුවොත් මේක පෙන්වනවා, මෙන්න මේක ගත්තොත් සැපයි, මේක එකක් ගෙනාවොත් සනීපෙර නිදා ගන්න පුළුවන් නේද? ඒ වගේ පෙන්වනවා. එතකොට ඒක පෙන්වන්නේ නැහැ සංසාරේ දුකයි කියලා පෙන්වන්නේ නැහැ. ඔබේ මිතුරා, ඔබේ යාළුවා, ඔබේ දරුවා, ඔබේ ස්වාමියා, ඔබේ බිරිඳ ඔබට කියා දෙන්නේ සංසාරේ දුකයි, මට ඇලෙන්න එපා, මාවත් දුකයි කියලා තියෙන්නේ කියන්නේ. මට ඇලියම් පුළුවන් තරම්. මාව සැපයි, මගේම තමයිනේ. වෙන කෙනෙකුට දෙන්නේ නෑ, මගේමයි කියලා කියන්නේ නැද්ද? මන් දන්නේ කියලා ඇති.
ඒ කියලා තියෙනවා නම් ඒක ඇත්තක්ද බොරුවක්ද? ඒක තමයි ලෝකේ තියෙන ලොකුම බොරුව. මම ඔබේමයි, ඔබ මගේමයි. මම අනිත්‍යයි, ඔබ අනිත්‍යයි. මම දුකයි, ඔබ දුකයි. මම අනාත්මයි, ඔබ අනාත්මයි. ආදරය කරන අය කවදාත් එහෙම කියලා තියෙනවා. කියයිද? නෑ. ඔබට ඇත්තටම ආදරේ නම් එහෙම කියන්නේ කවුද? එහෙනම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විතරයි අපිට ඇත්තටම ආදරේ. ඒකයි අපිට ඇත්ත කියලා දුන්නේ. ආදරේ නැති කෙනා ඇත්තටම බොරු කියලා අපිව රවට්ටනවා. සසරට මුලා කරනවා. එහෙනම් මේ ආර්යයන් වහන්සේලා තමයි අපිට දුක ගැන කියා දෙන්නේ. අනිත්‍ය ගැන කියා දෙන්නේ. අනාත්මය ගැන කියා දෙන්නේ. එහෙනම් මන්ත්‍රයක් වගේ අනිත්‍යයි. 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 මොකද කියන්නේ ඇහැට පේන සියල්ලම අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. කනට ඇසෙන සියල්ලම ධර්මයේ හැරෙන අනිත් සියල්ලම අනිත්‍යයි. නහයට දැනෙන සියල්ල අනිත්‍යයි. දිවට දැනෙන රස අනිත්‍යයි. පහස අනිත්‍යයි. හිතෙන සියල්ල අනිත්‍යයි. එහෙනම් මේවා එක එක ක්‍රමවලට හිතන්න පුළුවන්. රූපය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. සංඛාර අනිත්‍යයි. විඥාන අනිත්‍යයි. ඒව ඔක්කොම තේරෙන්නේ නැත්තම් පොලේ යනකොට, ගමේ යනකොට, බස් එකේ යනකොට දකින දකින කෙනා ගැන හිතන්න දුකයි දුකයි දුකයි. දුකක් දැක්කා පස්සේ තේරෙයි ඇයි දුකක් දැක්කයි කියලා හිතුවේ කියලා. ආයෙත් යනවා ලස්සන රූපෙට යනවා. දිව්‍ය සමාන වෙන්න පුළුවන්. සුරූපී පුරුෂෝ ස්ත්‍රී රූපය දකින ඒ කෙරෙහි බැඳෙනවා. ලස්සන නම් මොකද වෙන්නේ අපේ හිතට? ආස හිතනවා. ඒ රූපේ මගේ වේවා, මගේම වෙනවා නම් කොච්චර හොඳයිද? දැන් මේ ජීවිතේ ප්‍රමාද වැඩි. ඒ රූපේ අයිති කරගන්න බෑ. ඒ කියන්නේ තවත් රූපයකට අයිතිවාසිකම් කියලා අවසන්. අපි කියන සම්මුතියෙන් නම් කසාද බැඳලා. කසාද බැඳයි කියලා ඇස් දෙක වහන් ඉන්න බෑනේ. ඇස් පේනවා. තර මේ සම්මුතියෙන් මං කියන්නේ පරමාර්ථ නෙවෙයි. එහෙම බලනකොට අර රූපේ දුටු විගස අනේ මේ රූපේ අයිති කරගන්න පුළුවන් නම්. දැන් මේ ආසාව දුරදිග ගියොත් මොකෝ වෙන්නේ? මේ ජීවිතෙන් කලින් ඉන්න අපි තුමු පුරුෂයෙක් තමයි හිතනවායි කියලා. තමන්ගේ බිරිඳ ගැන මොකද ඊට පස්සේ හිතන්නේ? වදයක්. මේක මහා මල වදයක්. අර අලුත් රූපේ මට අයිති කරගන්න තියෙන ලොකුම බාධා මේක තමයි. දික්කසාද වුණොත් එක නිදහසකට කාරණයක්. හැබැයි වන්දි ගෙවන්න වෙනවා ළමයින්ටයි නෝනටයි. හොරාට මරලා දැම්මොත් කිසි වන්දියක් නැහැ. ඒ නිසා වස ටිකක්වත් දීලා මරනවා. අන් දැන් දැක්ක ද අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතලා, සංසාරේ සැපයි කියලා හිතලා මිනිස්සු සසර දික් කරගන්න හැටි, විපාක රැස් කරගන්න හැටි. එහෙම නැත්නම් කාටත් නොකිය හොර රහසි අලුත් රූපෙත් එක්කම පැනලා යයි. ඔව්, උපාදාන කරගන්න. සමහර කෙනෙක් ධාර්ම කෙනෙක් හිතන දැන් මට එහෙම කරන්න බෑ. හැබැයි ඔබ මතු සසරේදී මගේම වේවා, වෙන කෙනෙකුගේ නොවේවා. දන් දීලා පතන්නෙත් ඔබමයි. සිල් රැකලා පතන්නෙත් ඔබමයි. භාවනා කරලා පතන්නෙත් එයාවමයි. දැන් මේ උපවාස කම්මලත් එහෙම පතනවද? දැන් පතන්න බැරි කාලෙක තමයි ඉන්නේ. මොකද දත් ටික හැලීලා, කෙස් ඉදීලා, හවරැලි වැටලා, කොන්දේ තුනටි අමාරු, අන්දිපත් රුඩාව, රූපයක් අරගෙන නඩත්තු කරගන්න බැරි තත්ත්වයක තමයි දැන් මෙතන ඉන්න 95ක් විතර, මම හිතන 99ක් විතරම ඉතාලම ටික දෙනා ඉන්නේ අඟපත පණ තියන අය. ඒ නිසා දැන් ඒව පතන්න වෙලාවක් නැහැ. නමුත් පතන අය මුලා වුණා පතන. අද බැරි නම් ලබනාත්මේ හරි අපිව හමු වේවා.
කියලා පතන. එතකොට මෙයා හමු වේවා කියලා පැතුවේ මොකද්ද? ලබනාත්මේ දුකම ලැබියන් කියලා පැතුවා. දැනගෙනද පැතුවේ? නෑ. දුකයි කියලා දන්නවද? දුක පතන්නේ නෑ. අරක පැතුවා. අරක ලස්සනයි. ප්‍රියයි. කවුද දන්නේ දැන් ලස්සන රූපේ ලබනාත්මේ ලස්සනද කියලා? ඒක අපි දන්නේ නෑ. ඒක නිසා අපි මෙච්චර කල් බතලා තියෙන මොනවා? ලස්සන රූප ලැබෙන්න, මිහිරි ශබ්දාන් ලැබේවා, හොඳ ගඳ සුවඳ ලැබේවා, රස කෑම ලැබේවා, සුව පහස ලැබේවා, සැපයම වේවා, දුකක් නම් නොවේවා. එහෙම නේද පතන්නේ? කොච්චර පින් කළා බැලුවත් දුකක් නොලැබේද? ඉපදුනොත් පස්සෙන් දුක එනවමයි. ඉපදුනේ නැත්තම් දුක එන්නේ නැහැ. එහෙනම් දුක නොලැබෙන්න තියෙන හොඳම ප්‍රාර්ථනාව තමයි මට මේ පිනෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණවදාල අමා මහ නිවන් සැනසෙන්න ලැබේවා. ඒ ප්‍රාර්ථනාව තමයි කරන්න තියෙන එකම පැතීම. වෙන මොකුත් පතන්න එපා. අනිත් සියලු සම්පත් නිවන් දකින ජාති දක්වා පින් කළොත් ඔබට ලැබෙනවා. ඒව දුක තමයි, නමුත් ලැබෙනවා. දුකයි කියලා අපායට එන්නත් බෑනේ. අපාය ගියා මීට වඩා දුකයි. එහෙනම් සුගතියේ උපතත් අපිට අනිවාර්යෙන් ලැබෙනවා නිවන් පැතුවොත්. ඒ කියන්නේ නිවන් මඟ වඩනවා කියන්නේ යා පස්පව් දසකුසල් කරන්නේ නැහැ. දස කුසලෙහි මේදෙනවා. සුගත සුචරිතෙහි මේ හැසිරෙනවා. එතකොට යාට අපාය යන හේතුව නෑ. ඉපදෙන්නේ එක්ක සක්විති රජ වෙලා, සක් දෙව් රජ වෙලා, සක් දෙව් බිසවක් වෙලා, දිව්‍යාංගනාවක් වෙලා, සිටු කුමාරියෙක් වෙලා, ආන්න එහෙම ඉපදෙන. එතකොට අර සම්මුතියෙන් කියනවා දුක ටිකක් අඩුයි, සැප ටිකක් තියෙනවා. එනමුත් අපි හැමතැනම හිතන්න ඕනේ ඒවත් දුකයි. ඒව එපා කියලා නෙවෙයි හිතන්නේ. ඒව දුකයි. සම්මුතියෙන් ඕන. පරමාර්ථයෙන් අපි නැවතිල්ලේ තනියෙන් හිතන්න ඕන මේ ලැබුණු, දකින්න, අහන, විඳින, ස්පර්ශ වෙන සෑම දෙයක්ම දුකයි. රූපය දුකයි, ශබ්දය දුකයි, ගඳ දුකයි, රස දුකයි, පහස දුකයි. රූපය දුකයි, විඳින දේ දුකයි, හඳුනගන්න දේ දුකයි, සිතන සිතුවිලි චේතන දුකයි, සිතත් දුකයි, සියල්ලම දුකයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය දුක නම් ඒක මගේ නෑ, මගේ ආත්මය අනාත්මයි. එහෙනම් මේ උදේ පාන්දර අපි හිතුවේ මේ විශ්වයේ හිතන දෙන ගැඹුරුම පද තුන අනිත්‍ය දුක. මීට වඩා ගැඹුරු පදයක් තවත් නෑ. හරි, ගැඹුරු කියන්නේ අර්ථය දකින පදයක්. සත්‍ය දකින පද තුනයි. එමුනා තුන අනිච්ඡං දුක්ඛං අනාත්තා. එන සාමාන්‍ය මිනිස්සුන්ට වඩා මේ සිල් සමාදන් වෙලා බණ අහන මේ පිරිසට අවබෝධයක් තියෙනවා. හැම දෙයකම ස්වභාවය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මේ පද තුනම භාවිත කරන්න පුළුවන්. කැමති පදයක් ගන්න. දකින දකින කෙනා ගැන දැන් අදිනම් කොහොමද හිතන්නේ? දුකයි, අනිත්‍යයි, දුකයි, අනාතුන. නැත්තම් දුකයි කියලා හිතන්නේ ගොඩක් හොඳයි. ඒතර දුක දැනෙනවනේ. දැන් මේ ස්වාමීන් වහන්සේ නමක් දැක්කත් දුකයි. දුකයි කියන්නේ සම්මුතියෙන් දුක නෑ. සත්‍යයි. නමුත් පරමාර්ථ වශයෙන් දුකයි. මොකද උදේ දැකලා හවස ගෙදර යනකොට ආයි දකින්න ලැබෙන්නේ නැති වෙනකොට දුකයිනේ. ආ, ඒක පටන් ගන්න දැකපු ගම. උදේ දකින්නකොටම තමයි දුක පටන් ගත්තේ. ආ, තමන් කැමති කෙනා හමු වෙනකොටම තමයි වෙන්වීමේ දුක පටන් ගත්තේ. හමු වුණ නැත්තම් වෙන් වෙන්නේ නැහැ. හමු වෙන වෙලාවෙමයි දුක පටන් ගත්තේ. ආ, මේ නිසා අපි දුකයි කියලා හිතන්නේ. ତොර නැත්තම් හිතෙන්න පුළුවන් පිස්සුද නැහැ. සැප තියෙන වෙලාවට මේ මිනිස්සයා දුකම හිතන්නේ. නෑ, ඒ සැපේ තුල තියෙන දුක කලින්ම දැක්කම නැති වෙලා යන වෙලාවෙ හෝ වෙන් වෙලා යන වෙලාවෙ හෝ අඬන්න ඕනේ. නැමොත් කලින් යා සැප විඳින ගමන්ම දන්නවා දුකයි කියලා. සැප විඳින්නේ මොන අවබෝධයෙන්ද? දුකයි, දුකයි, දුකයි කියන අවබෝධය. එහෙනම් ස්වාමියා දෙස බලන්නේ දුකයි කියලා. බිරිඳ දෙස බලන්නේ දුකයි කියලා. දරුවෝ දිහා බලන්නේ
දුකයි කියලා. ඥාති දිහා දුක්ඛයි. මිතුරන් දිහා දුක්ඛයි. අසල්වැසියන් දිහා දුක්ඛයි. පාරේ හම්බෙන අය දිහා දුක්ඛයි. දැන් මෙහෙම වඩාගෙන ගියොත්, දියුණු කරගෙන ගියොත් අපි නිවන් දකීද නැද්ද? අපි නිවන් දකිනවා. අපි මේ වඩන්නේ නැති නිසා තමයි නිවන් දකින්න බැරි අපිට. වැඩි වෙත් නැති නිසා, වඩන්නේ නැති නිසා. එහෙනම් අද ඔළුව වඩවන අහන් හිටිය වගේ අද මේ වෙලාවෙ ඉඳන් අපි මේක වඩන්න ඕන. සිතට ගන්න, කමටහනක් කරගන්න. එහෙනම් දකින දකිනදී අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දුකයි, දුකයි, දුකයි. අනාත්මයි, අනාත්මයි, අනාත්මයි. තේරුව පස්සේ තේරෙයි. යමක් හටගන්නව නම් හටගන්න තැන ඉඳන් මේක වෙනස් වෙවි, වෙනස් වෙවි, අනිවාර්යෙන් අනිත්‍යට, වෙනසට, විනාශයට යනවා. වෙනස් වෙවි යන හිත ඇති හිත නැති ඕනම දෙයක් ගැන අපි බැඳුනොත් ඒක දුකක්ම වෙනවා. ඇයි වෙනස් වෙනවා? විනාශ වෙන නිසා. දැන් වාහනයට බැඳෙනවා. වාහනේ හීරෙන්නවත් දෙන්නේ නැහැ. උදේටත් හොදනවා, හවසටත් හොදනවා, දුම් අල්ලනවා, දුම්මල ගහනවා, ඔක්කොම කරනවා නේද? එයා ප්‍රශ්නව ගහගෙන ඉන්නවා සුවඳ වෙන්න. නමුත් එක ශ්‍රණයකින් මේක විනාශ වෙලා කුඩු වෙලා යන්න බැරිද? පුළුවන්. එක ශ්‍රණයක්. අර ඔච්චර පරිස්සම්ගල පියදාලා තිබිච්ච මේ වාහනයම එක ශ්‍රණයකින් තවත් වාහනයක ගැටුණු තැනදී විනාශ භාවයට පත් වෙලා යනවා. අර පියද පියද හිටිය අනිත්‍යයි කියලා නෙවෙයිනේ. නේද? පියදාන්න ඕන සම්මුතිය. නමුත් අර කතක ගායිනේ නිත්‍යයි කියන සංඥාව. සැපයි කියන අදහසින් මගේ වාහනය කියන සංඥාව. අර කුඩු වුණ වෙලාවේ අනේ සැපයි, හරි හොඳයි, කුඩු වුණාය කියලා නටයිද මෙයා? නෑ, අඬනවා. වැළපෙනවා. ඇස් දෙකෙන් අඬන්න බැරි නම් හිතින් අඬනවා. කෝල්ලනවා. අසහනකාරී බවට පත් වෙනවා. අනං වාහනේ දුකයි දුකයි කියලා දවස ගානේ හැම වෙලාවෙම දැක්කනා අර දුක් වෙන වෙලාව එයාට අඩු වෙනවද නැද්ද? අඩු. එයා ඇත්ත දෙක්ක අනිත්‍ය වුණා, දුක් වුණා. ඇයි ඒ? මගේ නෙවේ, විශ්ව ධර්මතාවයක් වන නිසා. අපිට අයිති දේවල් නැහැ මොනවා. ඔක්කොම අයිති ලෝකෙට. අපිට අයිතිද? ලෝකෙට අයිති ඒවා අපි බලෙන් අයිති කරන් ඉන්නවා. හොරාට. අර අනුන් ඉඩම් වලට බැනලා වැටවල් ගහගෙන අපි ඉන්නවා. හැබැයි අයිතිවාසිකම් පෙන්වන්න ක්‍රමයක් නෑ. මැනපු දවසට අහුවෙනවා තමන්ගේ මේ විදාල යන්න. ආන්නෙ වගේ මේ අනුන්ගේ දෙයක් තමයි අපි මගේ කියලා අයිති කරගෙන ඉන්නේ. දාල යන්න වෙනවද නැද්ද? දාල යන්න වෙනවා. සමහරට අපි ඉද්දී ඒව නැති වෙනවා. ඒව තියෙද්දි අපිට යන්න වෙනවා. ඒ නිසා මෙන්න මේ ධර්මතාවය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය. මේ පද තුන දේශනා කරන්න තමයි සාරාංශික කල්ප ලක්ෂ්‍යය පාරමී පිරුවේ. මේ අවබෝධය ඇති වුණොත් එහෙනම් ඔබට මේ සංසාර දුකින් මිදෙන්න ලැබෙයි. එහෙනම් අප්‍රමාද රතෝ භික්ඛු. අප්‍රමාදේ අනුනු භික්ෂු. භික්ෂුව කිව්වම ශ්‍රාවකය ඔක්කොම අයිති වෙනවා. විශේෂයෙන් භික්ෂුවම මුල් කර කියනවා. භික්ඛදීති භික්ඛු, පිමිසඟා යන බැවින් භික්ෂුවක්. ඒ වගේම රාග ද්වේෂ මෝහ නසන ප්‍රතිපදාව ඉන්න කෙනාට භික්ෂුව කියනවා. ඉතින් ඔබටත් භික්ෂු කියන අර්ථය දෙනවා. රාග ද්වේෂ මොහ නසන්ට වීර්ය කරොත් සිල්වත් වෙනකොට එයා භික්ෂුවක් බවට. සම්මුතියෙන් භික්ෂුව කියලා කියන්නේ සිවුරු පොරවාගත්තු විනයානුකූලව පැවිදි වෙච්ච කෙනාට කියනවා භික්ෂුව. නා ඒ ශ්‍රාවකයා අප්‍රමාද යැලෙන කොට මොකද අප්‍රමාදද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වට සිහි කරන. ආ නවබෝධින කොට එයා බලවත් ලෙසම අප්‍රමාද වෙනවා. ඒ තරම් තවත් අප්‍රමාදයක් නැහැ. විදර්ශනා භාවනාව තරම් වෙන අප්‍රමාදයක් ලෝකේ තවත් නැහැ. දානෙත් අප්‍රමාදයක්, සීලෙත් අප්‍රමාදයක්, සමත භාවනාවත් අප්‍රමාදයක්. නමුත් ඒ සියල්ල ඉක්මවා සිටිනවා මේ අනිත්‍ය පදේ, දුක්ඛ පදේ, අනත්ත පදේ. එහෙනම් මේ තමයි අප්‍රමාදය. ඒ සිහි කරන භික්ෂුව ශ්‍රාවකයා ඊළඟට ප්‍රමාදේ බය දස්සව ප්‍රමාද වීමේ බිය දකිනින් සංයෝජනං අනුන්තුලං දහං අග්ගින් උගච්ඡති. ගින්නෙන් පිදුරු ගොඩක් පිච්චිලා යනවා වගේ සියලු කෙලෙස් පුලුස්සාගෙන නැති කරලා අමා මහ නිවනට පාත් වෙනවා. එසේනම් අපටත් මේ අද දවසේ සමාදන් වූ සීලය හවස් වරුව දක්වාම, සමහර විට උදෑසන දක්වාම ආරක්ෂා කරගනිමින්
ධර්ම ශ්‍රවණය කරගනිමින් භාවනා කරගනිමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම පද තුනම සිහි කරමින් අප්‍රමාදව අද දවසේ නිවන් මඟ පූර්ණ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.